අම්මගේ නම කියන්න මැනිකේ මැනිකේ ඔකෝ මැනික් තමයි තියෙන්නේ මැනික් රන් ආබර් මැනිකේ අම්මා කියනවා මේ අපි ඔක්කොම එක මවකගේ දුවආදරුවන් ලෙස අත්වැල් බැඳගෙන අපිට ඉදියට ගමන් කරන්න පුළුවන් වෙයි ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක් දැන් ඒක ප්‍රාර්ථනා කරන දෙයක් බවට තමයි පත් වෙලා තිබෙන්නේ පතන දෙයක් බවට පත් වෙලා ඒක ප්‍රායෝගිකව දැන් නැති වෙමින් යනවා ඒකට දැන් අපි ජාතික ගීය ගයනකොට සීරුවෙන් ඉටගෙන එකමවකගේ දරු කැල බැවිනා යමු යමු වීනොපම ප්‍රේම වඩා සැම ભેද දුරරද නියම වචන ටිකක් නේ තියෙන්නයි ඇඟ ස්මයිල් වෙනවනේ වචන ටික කියනකොට ભેද දුරරද කියලා තමයි කියන්නේ ભેද දුරු කරලා අපි ප්‍රේමය වටාගෙන ශක්තිමත් වෙලා එකමවකගේ දරුවන් වගේ අපි ඉස්සරහට යන් කියලා සීරුවෙන් ඉඳගෙන ගාම්භීර පූර්වකව අපි ඒවා කියන්නේ හිතේ නැහැ මිනිස්සු හිතවල නැහැ. ඒක කියා ගන්නකොට තම්බියට දෙන්නම් කියලා අරු හිතනවා, අරුට දෙන්නම් කියලා මූ හිතනවා. එක එකලගේ ඉත් කැඩිලා. ඒ తත්වයේ ඇති කරලා තියන්නේ කවුරුත් නොමේ අර මද්ද්‍රව්‍ය ප්‍රශ්නයට සම්බන්ධ වගේම මෙරට පරිපාලනය කරන පාලන තන්ත්‍රයම තමයි. අපි එකමුතු වෙනවට උන්ට කැමැතිව නැහැ. අපි ભેද බින්න වෙන්න වෙන්න පක්ෂ වැඩි වෙලා ඡන්ද ප්‍රමාණ අරගෙන මොනවාරි සමාජ ප්‍රශ්නයක් අර්බුදයක් ඇති කරලා ඡන්ද ටික කොටාගෙන රජ වෙන්න බලාගෙන පිරිසක් ඉන්නකම් අපට එකතු වෙන්නට තිබෙන අවස්ථාවන් බොහෝම විරලයි. නමුත් අපි ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අප ඇති කරගත යුතු අදිෂ්ඨානයක් තිබෙනවා. අපි වචන වලට සීමා නොවි. අපි බලන්න ඕන බැල්ම දැක්ම ඒ දැක්මයි බැල්මයි කෙලින් රේඛා ඍජු රේඛාවක් වශයෙන් තිබුණා නම් හරි. වැරදි කරන පුද්ගලයා කවරෙකු වුවත් ඒ පුද්ගලයා මොන ජාතියට ආගමට අදාළ වුවත් ඒ පිළිබඳව අපට ප්‍රශ්නයක් නැත ප්‍රශ්නේ තිබෙන්නේ කරපු දේ හරිද වැරදිද කියන එක පමණයි ඒ කණ්ණාඩි අපි වැළඳ ගත්තනම් අපි සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි බර්ගර් හින්දි මැලේ කියලා කණ්ණාඩි වැළඳ නොගෙන ඒ කණ්ණාඩි ටික ගලවලා සමානාත්මතාවයෙන් බලන්න ඕන නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයි මුස්ලිම් හා සිංහල කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරගන්න මුස්ලිම් මිනිසයා සිංහල ගෑනු ළමෙක්ගේ අතින් අල්ලලා ඇද්දයි කියලා හිතමු නිකන් උදාහරණයක් ඒ මුස්ලිම් ජනතාව බහුල වෙන්න ගම්මානයක් නම් මුස්ලිම් ජනතාව කටයුතු කරන්නේ මොකද්ද අපේ එක කරපු එක වැරදි නමුත් ඒක උන්ට එම වස්නාන්න දෙන්න බෑ ආ ඌගේ මානසික ලෙඩ ඒවා ලෙඩ මානසික ව්‍යාධි ඒවා සුව කරන්න බොහොම බෙහෙත් කරලා සුව කරන්න අමාරුයි එතකොට වහාම නැගිටින්න ඕනේ මුස්ලිම් සමාජයේ තවත් කෙනෙක්. ඔබ මොකද්ද ජාතිය අදින්නේ? ඒ ගෑනු ළමයාගේ අත අතින් ඇල්ලුවට ජාතියයි ආගමයි පදනම් කරගත්තේ ඇයි උඹ?
ඒක කරේ ඉස්ලාම් ආගමේ ගෑනු ළමයගේ අතින් අල්ලන්න ඕන කියලා කියපු නිසාද නැත්නම් මූගේ තිබෙන විසකමට පුද්ගලයා සතු කරන්න ඕනේ ප්‍රශ්නේ ජාතිය සතු කර යුතුයි ඒ වගේම සිංහල සමාජයත් ඒ ආකාරයෙන් මේ බැල්මෙම බලන්න ඕන සිංහල මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක්ට වරදක් කරනවා නම් ඒ වරදේ ස්වභාවය ඔබ වැරදි නම් ඔබ නිවැරදි වෙන එහෙම තමයි අපේ පියවරු බැලුවේ එහෙම තමයි අපේ මුතුන් මිත්තු බැලුවේ ඒ නිසා තමයි අර සමගිය තිබුණේ දැන් ඒක නැති වෙලා දැන් කරන්නේ වැරදි හංග ගන්න වැරදි සංගවා ගැනීම සඳහා ටග් ගාලා ඉස්සරහට දානවා ජාතිය ඉක්මනට අද ගන්නවා ආගම මේ ඔක්කොම අපරාධකාරයෝ මේ රටේ අපරාධකාරයෝ මේ අපරාධකාරයෝ ජීවත් වෙනකන් මේ රට තුල ඒ එකමුතුකම ඇති කරගන්න බෑ දැන් අද ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ වැරදි කරන අයට නිවැරදි කරුවන් බිය වෙලා ගමක් ඉන්නවා ඒ ගමේ මද්‍රව්‍ය විකුණන පුද්ගලෙක් ජාවාරම් කරුවෙක් ඉන්නවනම් ඒ මේ මිනිස්සයාගේ මාළ ටිකයි අච්චෙන් ටිකයි බලලා බඩයි ඒ හැකියාවයි ආයුධ ටිකයි බලලා හොඳ මිනිස්සු බය වෙනවා හොඳ මිනිස්සු නිහඬ වෙනවා ඒ තත්ත්වේ නැති වෙන්න ඕන සමාජ පරිහානියක් නම් බලවතා කවුද කියන එක බලන්න අවශ්‍ය නැහැ වැරදි කරනවා ඔබ වැරදි මේක නිවැරදි වෙන්න ඕන අපි බයයි ජීවත් වෙන්න ආස නිසා මම මේ ප්‍රශ්න ගැන කතා කරා නම් මගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙයි කියලා බය වෙලා අපි ඔක්කොම නිහඬ වෙන නිසා බුද්ධිමත් ජනතාව නිහඬ වෙන නිසා තමයි සාමාන්‍ය ගෙවල් වල ගෙවතු වල පටන් පාර්ලිමේන්තුව දක්වා ඔය ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ මම කියන්නේ අපි පනත් සම්මත කරගන්න ඕන පාර්ලිමේන්තුව වල පාර්ලිමේන්තුව වලට යන අයට උපාධියක් තියෙන්න ඕන අවමාසි එහෙම තමයි විදේශ රටවල් වල කරන්නේ එක එක් ක්ෂේත්‍ර ලබා දෙන්නේ මේ ඡන්ද තියෙන එකටයි බල පුළුවන්කාරකම් වලටයි නෙමෙයි අධ්‍යාපන සුදුසුකම් මත එක එක් ක්ෂේත්‍ර මුදල් අමාත්‍යාංශය ලබා දෙන්නේ ඒ ෆිනෑන්ස් මුදල් සම්බන්ධයෙන් වාණිජ සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තිබෙන පුද්ගලයෙක්ට ඒ සුදුසුකම් නැහැ ඒවට පනත් සම්මත කරගන්නෙත් නැහැ අයවැය සම්මත කරගන්නවා අවශ්‍ය වේවල් වලට අරමුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නවා හැම දෙයක්ම සිද්ධ වෙනවා මේව කරගන්නේ නැහැ ඒ වගේම එවන් වූ තත්වයක් පාර්ලිමේන්තයේ ඇති වුණා නම් මෙන්න පහළ මට්ටමේ අපව වෙන් කරන්නට උත්සාහ කරන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙනුත් අපරාධ කරුවන්ගෙනුත් මේ සමාජය ආරක්ෂා කරන්න පුළුවන් ජාති ආගම් ભેදයෙන් තොරව නීත්‍යානුකූලව නීතියට අවංකව නීතියට පටහැනි නොවි වැරදි කරන පුද්ගලයාට ඇඟිල්ල දික් කරන්න අපට චිත්ත ධෛර්ය ඇතිවන කාලයේදී අනිවාර්යයෙන්ම ඔය ඒ සාමය ඒ සංහිඳියාව නියත වශයෙන්ම ඇති වෙනවා නමුත් ඒකට අතිවිශාල තර්ජනාත්මක තත්වයක් බවට පත් වෙලා තිබෙන්නේ ඒ දේශපාලඥයෝයි මේ අපරාධ වැඩවල නියැලෙන ජාවාරම් කරුවෝයි කියන එක මතක තියාගන්න මේවා අපි පහළ මට්ටමේ ඉඳලා වෙනස් කරන්න ඕන දේවල්.